ඒ නිසා දරුවනි හොඳට බලන්න මේ වර්තමාන කාලේ වැඩිපුර අපට රැස් වෙන්නේ පින්ද පවුද කියලා හොඳට බලන්න කල්පනා කරලා මම කියන්නේ ඒ විදිහට නෙමෙයි තමන්තුලින් බලන්න පින්ද පවුද රැස් වෙන්නේ කියලා වැඩිපුර රැස් වෙන්නේ පවු මේකෙන් බේරෙන්න නම් මේකෙන් බේරෙන්න නම් අපිට අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනේ මුළු හදවතින්ම මොකද හේතුව ලාභ ක්‍රමවල වලින් විසඳුම් හොයන්න අපි පුරුදු වෙලා තියෙනවා ලාභ ක්‍රම තමයි ඔය ආන වින කෝටි වින යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලින් විසඳුම් හොයන්න පුරුදු වෙලා තියෙනවා ඒක යන්නේ ධර්මයේ නැති කාලේ ටික ටික ගිහිලා ධර්මයේ නැත්තර නැතුණා මේවා විතරයි දැන් ඉන්දියාවේ ඒවා විතරයි ධර්ම නැහැනේ ඉන්දියාවේ පහළ කොනේ ඉඳලා කන්‍යාකුමාරී ඉඳලා උඩ හිමාලය දක්වා යාන්තර මන්තර ගුරුකම් විතරයි වෙන මොකුත් නැහැ ධර්ම නැහැනේ ධර්මේ විනාශ කරගත්තනේ මොකුත් නැහැ ධර්මයේ තිබුණා නම් එයා කරන්නේ සත්‍යක්‍රියා ධර්මයේ තුරන මොකක්ද දරුණි කරන්නේ සත්‍යක්‍රියා සත්‍යක්‍රියා කරන්ට නම් තමන් තුළ යම් ප්‍රමාණයකට සත්‍ය තියෙන්න ඕනේ ඒ සත්‍ය පටන් ගන්නේ මං ඒකයි ඔබට මේ කියන්න යන්නේ අද සත්‍ය පටන් ගන්නේ හොඳට මතක තියාගන්න බුදුරජාණන් සරණ යෑමෙන් ධර්ම රත්නේ සරණ යෑමෙන් සංඝ රත්නේ සරණ යෑමෙන් මේ සරණේ මනාකොට පිහිටලා මොකද ඒක සත්‍යක් නේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ නෙමෙයි ඉන්දියාවේ වැඩ හිටිය බව සත්‍යයි. උන්වහන්සේ තුල ඔය ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ ආදී ගුණ සත්‍යයි. ඒ ගුණයන්ගේ යුක්ත වැඩ හිටිය බව සත්‍යයි. මොකද ඒකේ එක ගුණයක් තියෙනවා සත්තා දේව මනුසානං දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ බව සත්‍යයි. එතකොට මේ බුදුරජාන් වහන්සේගේ බුදුගුණ ඔක්කොම සත්‍යයි. දැන් මේ බුද්ධං සරණං ගච්ඡාමි කී කී ඉන්න අපි මේ කේන්දර පස්සේ යනවා, ජ්‍යොතිෂයේ පස්සේ යනවා, ඊළඟට දේවාල පස්සේ යනවා, ඊළඟට යంత్ర මන්ත්‍ර හදිහුණියන් පස්සේ යනවා. ඇයි අපිට ඒක වෙන්නේ? අර පැත්ත දුර්වල වුණාම. මොන පැත්තද? සරණ පිටන පැත්ත. ධර්මයේ දුර්වල වුණාම. එතකොට දරුවනි මේ ධර්මයේ දුර්වල වුණේ කොහොමද කියලා මම දැනට චුට්ටක් කියන්නම්. මේක අදයියේ පටන් ගත්ත ප්‍රශ්නයක් නෙමෙයි. ධර්මයේ දුර්වල වෙන්න පටන් අරන් දැන් අවුරුදු 1000කට වැඩි. අදයිය එකක් නෙමෙයි. ඒ නිසා මේ දැන් තියෙන පරිසරයේටම මේ චෝදනාව ගැලපෙන්නේ නැහැ. මේ ධර්මයේ දුර්වල වෙන්න පටන් ගත්තේ ඔබ අහලා තියෙනවද පරාක්‍රම බහු රජුරු පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ හැදුවේ ආංගී රජුරු මහා බල සම්පන්න කෙනෙක් ඒ රජුරු සංඝයාව සමගි කරවලා ආරණ්‍ය වාසී සංඝ පරපුර බිහි කරලා ධර්ම විනය පුරුදු කරපු සංඝයා බිහි කරලා ශාසනෙත් බබළුවාගෙන රජරුව පටන් ගත්තා මොකද්ද අවාසනාවකට දකුණු ඉන්දියාවේ මිත්‍ර රජ කෙනෙක් මේ රජරුවන්ගෙන් යුද ආධාර ඉල්ලුවා කොයි රජරුවන්ගෙන්ද පරාක්‍රම බහු රජරුවන්ගෙන් අපේ රජරුවන්ගෙන් අපේ රජරුව සෙම්පතිවරු යටතේ
විශාල හමුදාවක් පිටත් කළා. ඒ යද්දී ඒ යුදාධාර ඉල්ලපු රජුරුව පෙරදිලා වෙන කෙනෙක් හිටියේ. ඒ සටනට ගියාම ඒගොල්ලන්ට තේරුණේ ආධාර ඉල්ලපු රජුරුවන්ට සේනාව යවනවා කියලා නෙමෙයි. ඒගොල්ලන්ට තේරුණේ ඒගොල්ලන්ව ආක්‍රමණය කරනවා කියලා. ඔන්න වෛර බැඳගත්තා ලංකාවත් එක්ක. දකුණු ඉන්දියාව. ඒ වෙද්දි බුද්ධ ශාසනේ වනසලා. බුද්ධ ශාසනේ නැහැ. එහෙ තිබුණේ එතකොට ශිව ඇදහිල්ල තමයි බලවත් වෙලා තිබුණේ. ශිව කාලි දෙක ආදාන එක තමයි බලවත්. එතකොට ඒ ශිව ඉන්න තැන තමයි තිරුපති කියන්නේ. දැන් ওই වර්තමාන මිනිස් කියන්නේ තිසරණයට සම්පූර්ණ විරුද්ධයි ඒගොල්ලෝ. ඒ අසුර. ඒ අසුර බලේ අරගෙන කාලිංග දේශයටපු මාග කියන රජුරු කලිගු රටේ මාග කියන රජුරු දකුණු ඉන්දියාවේ බලය අල්ලගෙන අර ශිව කාලි මන්ත්‍ර බලිත් එක්ක ලංකාව ආක්‍රමණය කළා. එතකොට පරාක්‍රම බහු රජුරු දිවංගත වෙලා මං හිතන්නේ 30 අවුරුද්දක් වගේ පොඩි කාලේ. ඉතින් අපි 107 වෙලා පුංචි කාලය. ඇවිල්ලා මොකද කළේ? මේකේ තිබිච්ච මුල් බැසගෙන තිබිච්ච ශිල්ප ශාස්ත්‍ර වලට පහර දුන්නා. විහෙර විහාර ඔක්කොම විනාශ කළා. බණ පොත් ඔක්කොම පුස්කොළ පොත්වල තිබිච්ච බණ පොත්වල අනු ලිහලා පොත් අවුල් කළා. සිංහලෝ මැරුවා. ඊට පස්සේ ඒ වෙනකම්ම තිබුණේ අපි අවුරුද්ද හැටියට වෙසක්. වෙසක් පොයේ විතරයි. අප්‍රිල් 14 සිංහල අවුරුදු කියලා දෙමළ අවුරුද්ද ඒක. තොපිත් මේක සමරිපිය කියලා. ඒක සම්මත කෙරෙව්වා. පුරුදු කෙරෙව්වා. පුරුදු කරලා අපිට යාන්තර මන්තර ඇදහිල්ල පුරුදු කෙරෙව්වා. ඊට පස්සේ එතන ඉඳලා වැටි 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 පිරිහි 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 සිංහල ජාති එනවා. ඇවිදිල්ලා රාජසිංහ රජුරුවන්ගේ කාලේ ඊට පස්සේ බරපතල ආය දකුණු ඉන්දියන් කට්ටිය බලවත් වෙලා සාමිලා සිරිපාදිත්‍ය ගොල්ලෝ අතට ගිහිල්ලා සංගයා දුටු දුනු තැන මරවලා ඊට පස්සේ අපේ රටේ උපසම්පදා සිවුරක් පොරවගත්තු භික්ෂුන් වහන්සේ තමයි දකින්ට නැතුව ගියා. දැන් නම් මේ සංගයා මේ ඉන්නෝනේ. සංගයා නැතුව ගියා. මේ අවුරුදු 250කට කලින් සංගයා නැහැ. ඔය අන්තර මන්තර ගුරුකම් කරපු පරම්පරාවල් හිටියා. බණපොට්ටික පුස්කොළ පොතේ තිබ්බා. ගණින්නාංශලා කියලා කොටසක් හිටියා. අර පන්සල් වෙහෙර විහාර ආරක්ෂා කරගෙන ගිහි අඳුන් ඇඳන් ඉන්නේ. අමුඩි ගහගෙන කුඹුරු කරනවා. පාංශකෝලයක් බණක් කොඳුනම මිනිස්සු ඇවිල්ලා කියනවා ගණින්නාංශේ බණට යන්න වරින් කියනවා. එතකොට ගෙදරට ගිහිල්ලා උදැල්ල පැත්තකින් තියලා හාමිනියට කියනවා හාමිනිය මට බෙලිමල් එකක් වක්කරන් ගෙන්න කියලා. ඒකත් බීලා අර අමුඩි අයින් කළා. අදනේ සිවුරයි අඳගෙන බණ කියලා එනවා. ඒ වගේ ගණින්නාංශලාගේ යුගයක් තිබුණා. එහෙමත් නැති වෙලා ඊට පස්සේ කීර්තිසිහ රජුරගේ රාජසිංහ රජුරගේ කාලේ සරණංකර සංඝරාජ හාමුදුරුව උපසම්පදාව ආයගෙනලා පිහිටෝලා තමයි මේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා පටන් ගත්තේ. මේක දිගටම නොපිරිහියාව නෙමෙයි. නැත්තර නැති වෙලා තිබුණා. මේවා නොදැන කවුරුරි කෑ ගැහුවොත් එයා මුකුත් දන්නේ නැති කෙනෙක්. ඒකයි මම ළමයින්ට විශේෂයෙන් කියන්නේ. ළමයිනේ නොදන්න දේවල් විවේචනය කළා පව් කරගන්න එපා. විශේෂයෙන් Facebook වලින් හරියට
සිල්ලතුන් ගුණ වුතුන්ට ගරහා යනවා. ඒවා කරන්න යන්න එපා. තරුණ වයසේ නොදන්න කමින් කළා කියලා පුංචි ළමෙක් ගින්දරකට අත දැම්මා කියලා එයා පිච්චෙන්නේ නැතු ඉන්නේ පුංචි කියලා. පුංචි ළමෙක් වහ ටිකක් කටේ දාගත්තා කියලා මැරි නැතු යන්නේ නැහැ. එයත් මැරෙනවා. දන්නේ නැතුව ගිල්ලා කියලා බේරෙන්නේ නැහැ. ඒ වගේ හොයන්නේ බලන්නේ නැතුව විවේචනයන් ඒවට අහු වෙන්න එපා. ඒවට පුරුදු වෙන්න එපා. ඒව හරි භයානකයි. ඒකෙන් අන්තිමට කොටිම කියන්නේ මගේ ළඟට ගොඩක් සමහර අය ඇවිල්ලා හරියට සමාව ගන්න අනේ ඔබ වහන්සේට අපි බැන්නා. ඔබ වහන්සේගේ දන්නේ නැතුව අපි බැන්නා කීකේ මගේ ළඟට ඇවිල්ලා කොච්චර සමාව ගන්නවද? එතකොට අපිට තේරෙනවා මේ මිනිස්සු කොච්චර පව් කර ගන්නවද කියලා. ඉතින් ඒ නිසා මේ පුරුදු කරන්ට සත්‍ය පිහිටන එක හැංගීම් වලට වහල් වෙලා අවශ්‍යගෙන වෙනසෙන්න එපා. වෙනසෙන්න නැතුව සත්‍ය පුරුදු කරන්න. එතකොට සත්‍ය පුරුදු කරගන්න තියෙන හොඳම විදිය තමයි අර බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහි කරන්න. සත්‍යයයි ධර්මය සත්‍යයයි සංගරත්නේ සත්‍යයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ සත්‍යයි. ඒක ඇත්ත එකක්. මහ මොග්ගලන මහ රහතන් වහන්සේ වැඩිහිටි බව සත්‍යයි. ලංකාව නෙමෙයි ඉන්දියාව වැඩිහිටියේ. මහ කාශ්‍යප මහ රහතන් වහන්සේ ඊළඟට ආනන්ද මහ අඟුලිමාල මහ ඒ රහතුන්ගේ කිව්වා සත්‍යයි. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩි එක සත්‍යයි. සංගමිත්තා මේනින් වහන්සේ සීමාබෝධි වඩම්මපු එක සත්‍යයි. ඉතින් ඒ නිසා මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ සත්‍යයි. ජය ශ්‍රී මහබෝධි සත්‍යයි. රුවන්ගලි මහසයායි සත්‍යයි. එහෙනම් දරුවනේ අපි පුරුදු වෙමු සත්‍ය. සත්‍ය පිටණ්ඩේ